ජලිත් රතුවීර කාලින්ද ශපාන සංවාද සංග්‍රහය සමගින් ඔබ එකතු වන්නේ අපි අවසන් වටේ වෙතයි මේ ප්‍රවේශ වන්නට සූදානම් වන්නේ පක්ෂ විපක්ෂ මතවාද වලට අපක්ෂපාතී දේශපාලන වේදිකාවක් නිර්මාණය කර ලියම තමයි අපි ආරම්භන බවට පත්වන්නේ ඒ වගේම පෞද්ගලික දේශපාලන තත්ත්වයන් පිළිබඳව මතවාදීමේ සාකච්ඡාවක නිරත වීම කාරණා රාශියක්ම සාකච්ඡා කරනවා අතරේදී ජනක වකුඹුරු මහතා කලින් වටේදී ජාතිකාණ්ඩු සංකල්පය පිළිබඳව සාකච්ඡා කළා අතර මේ වෙද්දී ජාතිකාණ්ඩු සංකල්පය පිළිබඳ පුළුල් කතිකාවතක් යළි නිර්මාණය වෙලා තිබෙනවා විශේෂයෙන්ම ලක්ෂ්මන් කිරියල්ල අමාත්‍යතුමා ඒ සම්බන්ධ ලිපියකුත් පාර්ලිමේන්තුව වෙත මහලේකම්වරයා වෙත යොමු කරනවා වැඩිම ආසන සංඛ්‍යාවක් හිමි බහුතර ආසන සංඛ්‍යාවක් හිමි පක්ෂය වශයෙන් ජාතික ආණ්ඩුවක් වෙත යොමු වනවාය කියන කාරණාව තවත් වසරකට ආසන්න කාලයක් වසරකට වැඩි කාලයක් මහමැතිවරණේ පවත්වන්න තිබෙනවා. එවන් පසුබිමක් තුළ රටේ සංවර්ධනය ඉලක්ක කරගනිමින් මෙතුමල්ලාට ජාතික ආණ්ඩුවක් හරහා ලැබෙන ප්‍රතිලාභයන් ටික අවශ්‍යයි කියලා තමයි මෙතුමල්ලා කියන්නේ. විශේෂයෙන්ම අද අකිල විරාජ් කාර්යව සම්මන්ත්‍රිතුමත් අමාත්‍යතුමත් සඳහන් කළා තවත් අඩුම වශයෙන් මැති ඇමති සංඛ්‍යාව 6 දෙනෙකුගෙන්වත් වැඩි කරගත යුතුයි. ඒ බලපාන්නේ රටේ සංවර්ධන සංග්‍රාමයටයි කියලා. ඉතින් මේ ආණ්ඩුවක ස්ථාවර භාවය උදෙසා දැන් ඔවුන්ට තිබෙන විකල්පය ඒ නොවේද? අරින් මේ කරන්න හදන්නේ 113ක් නැහැ පාර්ලිමේන්තුවේ. 113ක් නැති නිසා අයවැය ගේනවා කො ජනවාරි නැහැ. පෙබරවාරි නැහැ. මාර්තු 5 ගේනවා අප්‍රේල් 5 වෙනකම් මාසයක්. ඒකකොට මේකෙදි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 16 දෙනෙක් හරි 15ක් හරි කියන අපි මේ අයවැය ඡන්ද දෙන්නේ නැහැ ඇමතිවරු කීප දෙනෙකුට කියලා. දැන් ඒ අය කියනවා කිව්වේ නැහැ. ඒ කියන්නේ උඩින් නම් කියන්නේ එකක්. හැබැයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ඇමතිකම්. දැන් මේ ගොඩක් කට්ටිය අපි තමයි කෑ ගහගෙන පාර බැලලා ඔක්කොම කෑ ගහන්න ගියේ මේ වයසක කට්ටියට ඇමතිකම් දුන්නා කියන කියනවානේ. ඒක නිසා මේ වැඩක් නැති ජාතික ලැයිස්තුවෙන් ආපු කට්ටිය ඇමතිකම් කරන්නේ. අපි මහ පොළොවේ මිනිස්සුන්ගේ ඡන්දෙන් ආවේ. ඒ නිසා අපට ඕනේ කියනවා. අගමැතිතුමා ඒගොල්ලන්ට දුන්නේ නැහැ. ජාතික ලැයිස්තුවෙන් ආපු කට්ටිය තමයි ඇමතිකම් ටික දුන්නේ. එපා කියලා ජාතික ලැයිස්තුවෙන් ආපු කට්ටිය කිව්වා. හැබැයි ඒගොල්ලන්ට දීලා. දැන් ඒක නිසා මේ ප්‍රශ්නේ බේරගන්න තියෙන එකම ක්‍රමී දැන් ඇමතිකම් නැහැ. ඒකට ජාතික ආණ්ඩුවක් කියලා එකක් අමුණන්න ඕනේ. දැන් ජාතික ආණ්ඩුවක් අමුණන්න විදියක් නැහැ. මේ 19 වෙනි ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ තියෙනවා 5 4 වෙනි අනුව ව්‍යවස්ථාවේ කාර්යයන් සඳහා ජාතික ආණ්ඩුවක් කරන පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව ලබා ගන්නා පිළිගත් දේශපාලන පක්ෂය. අපි කියමු ඒක එක්සත් ජාතික පක්ෂය කියලා. ඊගාට තියෙනවා හෝ ස්වාධීන කණ්ඩායමක් සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් පිළිගත් දේශපාලන පක්ෂෝ ස්වාධීන කණ්ඩායම් එකතුවෙන් පිහිටුවන ලබන ආණ්ඩුවක් වන්නේය. ඒ කියන්නේ අඩුම ගානේ කණ්ඩායම් තුනක් දැන්ට ඉන්න එක්සත් ජාතික පක්ෂේ. එක්සත් ජාතික පක්ෂේ ඉන්නම මුස්ලිම් කොංග්‍රසයේ එක්කෙනෙක් ඉන්නවා. ඒකට එයාට ඕන නම් ඇමතිකම දුන්න හැකිනේ. ඊට වඩා ජාතික ආණ්ඩුව දෙන්න බෑනේ. එයාට දුන්නා වැඩි ඉවරයි. එහෙමනම් වෙන කාරුවක් නැහැ. ජාතික ආණ්ඩුව හදන්න. ස්වාධීන ඡන්ද ඉල්ල ලාපු කාරුවක් නැහැ. එහෙනම් ජනතා විමුක්ති පෙරමුණ තියෙනවා. TNA එක තියෙනවා. ඒ වගේම EPDP එක තියෙනවා. මේ මොනාහරි කට්ටියක් එකහු කර ගන්න ඕනේ. එහෙම නැතුව ජාතික ආණ්ඩුවක් හදන්න බෑ. දැන් මේ හදන්නේ මේ යෝජනාව දාලා සරල බහුතරයකින් සම්මත කරගෙන අපි ජාතික ආණ්ඩුවක් කියන්නයි හදන්නේ. එහෙම තමයි මේ හදන්නේ. ඉතින් ඒකට අපි කියන්නේ ජාතික ආණ්ඩුවක් නෙමෙයි. ජාතික ආණ්ඩුවක් කියනවා නම් එක්කෙනෙක් එක ජාතික ආණ්ඩුව හදන්න පුළුවන් නම් මේක ප්‍රජාතන්ත්‍රවාදීද? දැන් මෙතුමාලා පහුගිය දවස්වල ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරපු අය දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදීන් පිට පාර්ලිමේන්තුවේ බලේ තියාගන්න කරන වැඩක්. ඒකට අපි සම්පූර්ණ විරුද්ධයි. ඒක නිසා අපි කියනවා මේ ජාතික ආණ්ඩුව හදන එකෙන් ඈත් වෙලා තමුන්නාසල පුළුවන් නම් 113ක් හදාගන්න. දැන් ඇත්තටම වක්කමන වන්දුමා මේ දැන් මේක මේ සභානායකතුමා යෝජනාවක් දුන්නා කියන එකනේ තාම තියෙන්නේ. මේ ගැන අපි සාකච්ඡා කරලා නැහැ. ඉතින් අපි පැහැදිලිව කියන්න ඕනේ අපේ තුමා යෝජනාවක් දෙන යම් පදනමක් තිබෙන නිසා. නෑ 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 ඒක හරි. අපි දැන් ඒ ගැන දැන් මෙතුමා කියන විදිහට මේ නීත්‍යානුකූල නොවන තත්ත්වයට මේක කරන්න බෑ. මේක පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ. ඉතින් දැන් මම කියන්නේ ව්‍යවස්ථාවට අනුකූලව රැඳෙන්න අපි එතනින් එහාට දෙයක් කරන්න නැහැ කියන මාසික සියය. ඒක තමයි කියන ටිකේ තියෙන පාර්ලිමේන්තුවල තියෙනවා පක්ෂ ගණන. රාජ්‍යමත්වත ජාතික ආණ්ඩුවක් සදාන එතුමා කියනවානේ මේ එහෙම පක්ෂ මං කියන්නේ ඒක අඩු දෙකයිනේ. T
තියෙන එක හරි එකතු වෙනවා නම් ඒතර පක්ෂ තුනක්වත් කියන්න පුළුවන්. එහෙම නැතුව තමුන්නාන්සලා අර පැනපු ඒගොල්ලෝ දෙතුන් දෙනෙක් කියලා අල්ලගෙන නම් මේ වැඩේ කරන්න එපා. මං හිතන්නේ එහෙම නෙවෙයි. එතකොට ඒගොල්ලෝ මේ මේ තාම සඳහන් ඉන්න മന്ത്രിවරු. එහෙම මේ එහෙනම් අපරාධ ජාතික ආණ්ඩුවක් හදන්න තිබුණානේ. එහෙම හදන්න බෑ. ඒ නිසා ඒ වැඩේ කරන්න එපා කියලා මේ රට වෙනුවෙන් ඔබතුමා කියන දැන් මේ කෝටි ගාණක් දෙනවා කියලා. විමද්දගත සල්ලි වලවත් අපේ කරපු ඒවා ගෙවලා නැහැ. මම දැක්ක අද පත්‍රයක තියෙනවා කෝටි 700ක් සුළු කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන්න ආණ්ඩුව තියෙනවා තාම ගෙව්වේ නැහැ කියලා. ඉස්සෙල්ලා මේ ණය තුරුස්ටික ඒ මිනිස්සුන්ගේ ගෙවල තමයි මේ වැඩ පටන් ගන්න කිසි කෙනෙක් ආණ්ඩුවේ වැඩ දැන් කරන්නේ නැහැ. ආණ්ඩුවේ වැඩ කරලා හිටන් සල්ලි ගන්න බැරුව ගොඩක් අය ඉන්නවා. ඒක නිසා අර ඉතිහාසයේ වැඩිම බෝට් ගාපු ආණ්ඩුව යහපාලන ආණ්ඩුව. ලංකාවේ බෝට් එකවර 10000ක් ගැහුවා. 10000ක් අධ්‍යාපන අමාත්‍යාංශයේ වැසිකිලි දෙකක් හදලා වැසිකිලි දෙකයි වැසිකිලි දෙකක් හදලා ඉතින් ගහනවා අඩි 10යි 6යි උස ගමේ ඉන්න කොහොම මන්ත්‍රීවරුන්ගෙ ටික ගහනවා ජනාධිපතිවක් ගහනවා අගමැතිතුමක් ගහනවා අධ්‍යාපන අමාත්‍ය කරනවා රාජ්‍ය නියෝජ්‍ය සංවිධායක ප්‍රදේශවන්දි මන්දනේ අපේ පැත්තේ නෑ මේක අනේ මන්දනේ නෑ අපේ අපේ නෑ මම මම නිකන් කියන්නේ නෑ අපි දැන් ඇත්තම මේ ඇත්ත දෙක මම ඔබතුමාට හොඳම පාසල ළඟ පාසල යටතේ මගේ පාසල් 24ක වැඩ කටයුතු කරුණා නෑ ඔබතුමා මට කියන්න අපේ වෙල් සමහර ඒවා ලක්ෂ ගණන් වල මේ මේ නෑ ඒ ගොඩ නැගිල්ල නෙමෙයි මේ ගැහුවේ මේක ගැහුවා ළඟම් පාසල හොඳම් පාසල කියන සංකල්පයට ගමේ වැසිකිලි පද්ධතිය මුළු රටේම හැදුවා ඉස්කෝල ඒක ගහන්නේ ගේට්ටුව ඉස්සරහා බෝඩ් එක හැම ඉස්කෝල මම ඔබතුමා නෑ කියනවනම් පාර්ලිමේන්තුවේ අඟහ බදාද අඟහරුවාදට මම ලයිස්තුවකුත් එක්ක ගහලා දෙනවා මගේ ආසනේ නම් ඔක්කොගෙම තියෙනවා අද මම ඉස්කෝලේකට ගියා පිටකන්ද මේ ඉස්කෝලට ඒකෙත් එකක් තියෙනවා මේ එතකොට ඒ ගමේ යන පාර හදා ගන්න බැරුව ඉන්නවා ඒ ඉස්කෝලට IT ගුරුවරයෙක් නැහැ කියලා මිනිස්සු කියනවා අර ලොකු බෝඩ් එකක් තියෙනවා නෑ නෑ ඔබතුමා කිව්වේ බේසිකලි සඳහන් ඇත්තම මං කියන්නද මේ හොඳම පාසල ළඟ අදන් මං ගියා ඉස්කෝලේ මාවතගම මීතංගලු විද්‍යාලේ දැන් මේකේ හදලා තිනවා ගොඩනැගිල්ලක් ඒකෙත් හොඳම පාසල ළඟද ওই බෝඩ් එක තියෙනවා නමුත් ඒකේ හදලා තියෙන්නේ ලක්ෂ 1,75,000ක තාක්ෂණ මේ ගොඩනැගිල්ල තාක්ෂණ විද්‍යාගාරයකට අදාළ ගොඩනැගිල්ල 1,75,000 නෑ නෑ ලක්ෂ 170,000 ලක්ෂ 175ක එක නංගි මං කියන්නේ අර අර කතාව මං අර මේ අර කතාව ගමේ පුංචි ස්කෝල් එක වැසිකිලි දෙකක් හදලා පාසලේ ගේට්ටු ඉස්සරහා මේක ගන්න එක හොඳ නෑ නේද ලොකු වැඩක් කරලා ගහගන්නකෝ කමන්නේ දැන් මම ඉස්කෝල වගකීමෙන්ද කියන්නේ මේ හැම පාසලකම මේ වගකීමෙන් කියලා මම වගකීමෙන් කියලා මම පොටොත් එක ගහලා මම වගකීමෙන් කියනවා රත්නපුර දිස්ත්‍රික්කේ මම ගහලා දෙන්නා සියලු ජාතික පාසල් වල ජාතික පාසල් වල මේ පළාත් සභා පාසල් වල ගැසෙව්වා ඔක්කොගේ වගකීමෙන් කියනවා මෙහෙමයි සමහර මම අනිත් දවසකේ නම් පොටොත් එක ගහගෙන ඉස්කෝලෙත් එක්ක ගහලා පෙන්නනම් කාරුවත් නැහැ කියලා නම් වගකීමෙන් කියනවා ඒකේ රුපියල් 20000ක් විතර වැය කළා බෝඩ් එකක් ගැහුවා එමෙතුවා ඔක්කොගේම නන්තික තියෙන අඩුම ගන්න ඒ පෙරකේ කොටුවක් තව ඉතුරු කරලා තිනා ඒකේ කාගේ හරි ෆොටෝ එකක් ගහන්න නෑ ඇත්තට මම බොරු කියන්නේ නෑ 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 ඒක බොරු කියන්නේ නෑ ඔබතුමා කොහොමරි තනක් දෙක නමුත් හැම පාසලෙම මේ විදිහ නෙමෙයි කියන එක තමයි මම කිව්වේ ඒ කියන්නේ අද මම ගියේ පාසලේ ලක්ෂ 175ක ගොඩ නැගිල්ලකට තමයි මේ බෝඩ් එක ගහලා තියෙන්නේ එතකොට මම ඊයේ ගියා තවත් පාසලක මේ දවස්වල ක්‍රීඩා උත්සවය තියෙනවා ඉතින් ඒ පාසලෙත් ගොඩ නැගිල්ල තාක්ෂණ විද්‍යාගාරයක් ඒකත් ඉතින් ඒකටත් අර වාගේ මුදලකට තමයි මේ බෝඩ් එක ගහලා තියෙන්නේ ඔබගේ ඔබතුමා කියන විදිහට මොකක් හරි හදලා නම් බෝඩ් එකක් ගැහුවට කමන්නේ නැහැ මම මේ පුංචි ස්කෝලෙක ඕනනම් කලාවෙන් ලයිස්තුවකුත් එක්ක ගහලා මම පෙන්නන්නම් මම බොරුවක් කියනවා මම බොරු කියන්නේ මේ ඇත්ත කියන්නේ ඒක ගැහුවක් කමන්නේ නැහැ මම මේ කියන්නේ මේ බෝඩ් ගහපු කතාවට ඒක නිසා දැන් අපි මේ චෝදනාවෙන් ගැලවෙන්න බෑ කියලාද ඔබතුමා කියන්නේ මේ තුනලා බෝඩ් ගහයිල කතාවට මම කියන්නේ බෝඩ් ගහක නෑ වැඩක් කරාම ප්‍රසිද්ධියක් ගත්තට කමන්නේ නැහැ හැබැයි මහින්ද රාජපක්ෂ මහත්මයාට ඒ කාලේ හැමතැනම බෝඩ් ගැහුවා අර මේ කිව්වා එහෙම කියලා හිටන් ඒ වැඩේම දැන් කරගෙන යනවා. ඒකයි අපි කියන්නේ දැන් යාපාලන ආණ්ඩුවවන් ඒ වෑන් නැතුව පත්තරවල දැන්වින් දාන්නේ නැහැ කිව්වා. පත්තරවල දැන්වින් දානවා. ලංකාවේ කොහේ හරි ගමක වැඩක් කරත් පත්තරේ දැන්වීමක් දානවා යමාත්‍යංශයෙන්. ඊගාවට මාස 6කට විතර සැරයක් දානවා අපි කරපු වැඩ කොටස කියලා හිටන් දානවා. ඉතින් මේ මේව තමයි නාස්තිය කියන්නේ. නාස්තිය. ඉතින් මෙන්න අපි කියන්නේ ඒ නාස්තිය නැතුව ආණ්ඩුවෙන් පාරක් හදනවා නම් හොඳයි. දැන් මම අර කිව්වේ අර ඉලුමකන්ද ගමට යන පාරේ යන්න බෑ මුතුමා ඒ පාර හදලා දෙන්න ඕන මම හැදුවා ඉලුමකන්ද සූර්යකන්ද කියලා කිලෝමීටර් 6කින් පාරක් යා කරන්න ඒ මුළු ගමේම මිනිස්සුන්ගේ ඉල්ලීමක් හැබැයි ඒ කාලේ අපේ ආණ්ඩුව කාලේ මට ඒක දුන්නේ නැහැ වනරක්ෂණ දෙපාර්තමේන්තුව කන් දෙන්න බෑ කිව්වා එතකොට අඩි 20ක පාරක් ඒකේ තිබුණා පරණ අර ඉස්සර එනසල් වත්තක් තිබුණා ඒ වත්තේ ඒකේ තියෙන මිනිස්සුන්ගේ ඉඩම් ඒ වට යන්න ඒ පාරක් තිබුණා. හැබැයි දැන් අවුරුදු 25කින් 30කින් කැලේ වැවිලා. ඊට පස්සේ කිව්වා මේ කැලේ තියෙනවා කරන්න දෙන්න බෑ කිව්වා. ඊට පස්සේ මේක ජිනීවා වලටත් ලිව්වා.
සිංහ රාජ මැද්දෙන් පාරක් කපනවා කුවා. පස්සේ ජනාධිපතිතුමා කුවා ජානකෝයි පාර වැඩේ ඔක පොඩ්ඩක් නතර කරලා දාන්න, මේක මේ ලොකු ප්‍රශ්නේ. මං කසර මේ සිංහ රාජ නෙමෙයි, සිංහ රාජයේ ඉඳන කිලෝමීටර් දෙකක් මෙහෙන් යන්නේ කියලා. ඒත් වැඩේ නතර කරා. ඒදෙම ලොකු බලපෑමක්. හැබැයි දැන් සිංහ රාජේ කුඩවේ හරියටම ගේට්ටුව ගාවට යන්න පාරක් හදනවා. ඔය ටීවී එකෙත් පෙන්නවා. ඒක කියනවා මේ සිංහ රාජේ ඇතුලේ නෙමෙයිලු එළියෙලු. මම පාර හදන්න දඳුරු කිලෝමීටර් දෙකක් මෙහෙන් කියනවා. එතකොට අර සිංහ රාජේ ඉඳලා ඒ වටේ පාරවල් හදන්න දෙන්නේ නැහැ කිව්වා. හැබැයි ඒ ඉලුමකන්ද ගමේ මිනිස්සුන්ට තමයි සූර්යකන්දට යන්න තියෙන ළඟම කෙටිම මාර්ගය. ඒක හදන්න හැදුවේ. එතකොට ඒකට එදා ඔක්කොම විරුද්ධ වුණා. දැන් සිංහරාජ ඇතුලේ පාරක් හදන්නේ. මේ ඇතුලේ ෆොරෙස්ට් එකේ ගේට් එකෙන් ඇතුලේ මේක හදන්නේ. දැන් ඒක හදනකොට ඒක නිවැරදි කරා. හැබැයි පරිසරවේදීන් කිව්වා මේක වැරදි කියලා. වැරදි කියන එක ආණ්ඩුව මැදිහත්ලා නිවැරදි කරා. වැරදි ඒක. දැන් මේක හදන්නේ මොකටද? මේ කිලෝමීටරයක් එකහමාරක් යන්න සිංහරාජේ බලන්න යන්න ඕනේ පයින්. ඒකේ ගමකට යන්නේ නැහැ මිනිස්සු. කවුද මේ ව්‍යාපෘතිය සිද්ධ කරන්නේ? ඒ ව්‍යාපෘතිය මේ පොරොස්ට් එකයි මේ ඔක්කොමත් එක්ක නියෝජ්‍ය ඇමතුමා ගින් තිබුණ අජිත් මාරම්පේරු මැතුමා, එතුමා කියනවා මේක සිංහරාජයට හානියක් නැහැ, මේකක් නැහැ කියනවා. අධ්‍යක්ෂක ජෙනරාල් කියනවා හානියක් නැහැ කියලා. ඉතින් මේ වැඩේ කරනවා. හැබැයි එතන ගේකරුවත් යන්නේ නැහැ. ඉතින් මේ සිංහරාජ බලන්න යන්න කැලේ යන්නේ පයින්නේ. අවසන් මිනිත්තු වගේ ගත වෙන්නේ මාසෙතුමා. ඒ නිසා අපි කියනවා මේ වැඩක් කරනවා නම් දැන් ඉස්සෙල්ලා ඒකට ගොඩක් විරුද්ධ වෙච්ච අය නෑ. දැන් මම හදන්න දුව ගමකට මම වැඩේ අකුල ගත්තා. එකක් මේක හැමතැනම සිංහරාජයේ ලෝකුරුමෙන් අයින් කරනවා කිව්වහම ඒ සිංහරාජය ආරක්ෂා කරන්න ඉන්න එක්කනේ මම. ඒ නිසා අපි මේ වැඩේ කරා. හැබැයි ගමේ මිනිස්සු කියනවා අපිට විතරයි නීතිය, අරගොල්ලන්ට නීතියක් නැද්ද කියලා අහනවා. ඉතින් මම කියනවා මේ නීතිය කාටත් එක හා සමාන වෙන්න ඕනේ. ඒක නිසා අපි ආණ්ඩුව හොඳ වැඩක් කරනවා නම් මං හැමදාම හොඳයි කියලා තියෙනවා. හැබැයි ආණ්ඩුව නරක වැඩේ කරනකොට අපි ඒකට විරුද්ධයි. ඒ නිසා ආණ්ඩුව දැන් මැතිවරණයක් නොතියාම ඉන්න කල්පනා කරනවා නම් ඒක වැරදි. ඒ නිසා ඔබතුමා මං අපහසුතාවයකට පත් කරන්නේ නැහැ. රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා මේ රටේ මැතිවරණයක් තියයි කියලා. ඔබතුමා ගමට යන්න පුළුවන් විදිහට කොහොම හරි වැඩපිළිවෙල නිර්මාණය කරගන්නවා මේ ස්ථානයේදී කියලා අපිට හිතනවා. කෙනෙක් බලන්න මම ගමේ මිනිස්සුත් එක්ක ජීවත් වෙන මිනිස්සෙක් කියලා ගමේ ඒගොල්ලන්ගේ අදහස අපි කියන්න ඕනේ. එතකොට අපි හැමදාම ගමේ ඇත්ත එක්ක ඉන්නේ. එතකොට ගමේ ඒගොල්ලෝ ප්‍රශ්නයක් කිව්වහම ඒ ප්‍රශ්නේදී පාර්ලිමේන්තුවේදී කියන්න ඕනේ නේද? අපි වැඩසටහනකට ආවම කියන්න ඕනේ. එතකොට බුදුමාලාගේ නාලිකාවටත් වුණා මේ වැඩසටහන ඒ මිනිස්සු බලනවා. එතකොට දැන් අපිට පාර්ලිමේන්තුවේ හරි කියලා निराකරණය කරගන්න බැරි දෙයක් තියෙනවා නම් අපි ඒක එළිය හරි කියන්නේ. ඒ නිසා අපි එකක්වත් මම මෙතන කියලා නෑ බොරු ඒවා. අපි කියලා දැන් සත්භාවයෙන් හොඳ වැඩේට අපි හොඳයි කියනවා. කාලය අවසානයේ මන්ත්‍රී නරක වැඩේට නරකයි කියනවා. ඒ නිසා අවසාන වශයෙන් ඇමතුමාගෙන් ඉල්ලනවා ඔබතුමා රාජ්‍ය ඇමතිවරයා හැටියට මේ මැතිවරණ තියෙන එකට ඔබතුමත් පළාත් සභාවේ හිටපු කෙනෙක් හැටියට මැදිහත් වෙන්න, මැදිහත් වෙලා අපි ඉක්මනින්ම මේ මැයි මාසෙට ඉස්සෙල්ලා පුළුවන් නම් ඡන්දයක් තියන්න ඕනේ. මේ මාසෙට ඉස්සෙල්ලා ඡන්දයක් තියලා මේ රටේ ඒ ආයතන පළාත් සභාව කියන්නේ ආයතන. මේවා අකර්මණ්‍ය වෙලා තියෙන නිලධාරි බය යද තීන්දුවක් ගන්න. ඇයි නිලධාරින් තීන්දුවක් ගන්න දේශපාලන හයියක් නැහැ. දැන් මම ඇමතිවරයා හැටියට ඉන්න කාලේ පළාත් සභාවේ මම බය නැහැ. මම කියනවා මම වගේ කියනවා. නිලධාරි වගේ කියලා ගෙදර යන්න කැමති නැහැ ඇමතුමා. ඒක නිසා නිලධාරින්ට හයියක් දෙන්න දේශපාලනඥයෙක් ඉන්න ඕනේ. එහෙම නැත්නම් දැන් අපි සබරගමුවේ බලුවොත් සබරගමුවේ පළාත් සභාවේ පාසල් ඔක්කොම තියෙන්නේ. කීයද තියෙන්නේ මහා අඬුර? 25ක් නෑ. ඒ නිසා මේ ඔක්කොම වැඩ කරන්න ඒවට කණ්ඩායමක් ඉන්න ඕනේ. ඒ නිසා ඒවට වැඩ කරන්න පුළුවන් මේවා ස්ථාපිත කරන්න ඡන්දයක් තියන්න කියලා ඉතින් අපි ඔබතුමාගෙන් ඉල්ලනවා. ස්තෝතේ මන්ත්‍රීතුමනි, අපි රාජ්‍ය මාත්‍යතුමා වශයෙන් ඔබතුමා පිළිගන්නවාද පළාත් සභා අකර්මණ්‍ය වෙලා තියෙනවායි කියලා මේ ඡන්දය ප්‍රමාද වීම? ඔව් නෑ, ඇත්තටම පළාත් සභා මැතිවරණ සම්බන්ධයෙන් මම කියන්න දෙන මුලින් කියව කාරණාවමයි අපි ලෑස්සි. විශේෂයෙන්ම අපි අමාත්‍යංශ හැටියට අපේ අමාත්‍යතුමත් මමත් රාජ්‍ය අමාත්‍යවරයා හැටියට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම අපි ලෑස්සි මේක වගකීම තියෙන්නේ පක්ෂ නායකයින් පාර්ලිමේන්තුව තුළ ඉන්න. ඒ මොකද පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකකින් සම්මත වෙච්ච යෝජනාවක් එක තමයි මේ අලුත් ඡන්ද ක්‍රමයකට පළාත් සභා ඡන්ද තියන්න ඕනේ කියලා සම්මත වෙලා තියෙන්නේ. ඉතින් එහෙමනම් ඒකට පිටින් අපිට වැඩ කරන්න බෑ. ඉතින් ඒක පක්ෂ නායක සියලු දෙනාම එකතු වෙලා සාකච්ඡා කළා
එක තැනකට එනවා නම් අපිට පුළුවන් එතන ඉඳන් අමාත්‍යංශ හැටියට වැඩ කටයුතු කරගෙන යන්න. ඒ ඉඳ අපේ ප්‍රමාදයක් බෝලේ පාස් කිරීම නෑ නෑ බෝලේ පාස් කිරීම නෑ අපේ ප්‍රමාදයක් නෑ. මොකද ඇත්ත තත්ත්වයට මුහුණ දෙන්න ඕනේ. පාර්ලිමේන්තු තුල අපිට 3 2ක් තියෙනවා නම් අපිට පුළුවන් කියන්න අපිට ඔව් අපි හෙට ගිහිල්ලා පාර්ලිමේන්තු යෝජනාව කියලා සම්මත කරලා අපි නෑ ඒක තමයි. ඉතින් සාකච්ඡා කරලා අපි එතෙන් දෙන්න ඕනේ. එතනින් පටන් ගන්න ඕනේ. ඉතින් අපිට අමාත්‍යංශයක් හැටියට මේ මේම තනියෙන් මේක ආරම්භ කරන්න බෑ. පාර්ලිමේන්තුෙන් ඒක විසඳලා අපේ පැත්තට එන්න ඕනේ. එතකොට ජනාධිපතිවරණ පෙර පළාත් මැතිවරණ තිබිය යුතුයි කියලා ඔබ දැන් හැබැයි දැන් අලුත් මැතිවරණ අවශ්‍යයි. දැන් හරෙන්ද අලුත් යෝජනා ගණනාවක් ඇවිල්ලා තියෙනවා. මොකද ජනාධිපතිවරණ මම මුලින් කිව්වාගේම දැන් තියෙන තත්ත්වෙත් එක්ක බැලුවාම දැන් විශේෂම ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා තත්ත්වෙත් එක්ක බැලුවාම ජනාධිපතිතුමා එක පැත්තක අපි ආණ්ඩුව එක පැත්තක ඉතින් අපි යම් විදිහකට එකඟතාවයෙන් කටයුතු කරගෙන යනවා. ඉතින් රටට හිතකර වෙන්නේ ඉතින් ජනවාරි 8 වෙනිදාන් පස්සේ ජනාධිපතිගේ එතුමාට යන්න පුළුවන්. දැන් එතුමා අපේක්ෂක හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරනවා නම් අපි කියන්නේ රටේ රට ගැන හිතලා කටයුතු කරනවා නම් ඉතාමත් ඉක්මනින් ජනාධිපතිගෙට යන්න. ඉතින් ඒ ඒ ඒ ඒක තමයි සුසුසුම දේ. ඒ වගේම අද සමහර මන්ත්‍රීතුමාලත් දැන් මේ සාකච්ඡා කරලා ගොඩක් දෙනෙක් යෝජනා කතා කරලා තියෙනවා මේ ඡන්ද දෙකම එකට තියන්නත් පුළුවන් කියලා. ජනාධිපති ඡන්දේ පළාත් සභා ඡන්දේ. ඉතින් එහෙම හරි කමක් නැහැ. මොකද රටේ මුදලුත් ඉතුරු වෙනවා. පෙට්ටි දෙකක් විතරක් තියලා අපිට මං හිතන්නේ මේ අපහසු නැහැ මේවා කරන්න. ලෝකයේ වෙනත් රටවල කරලා තියෙනවා. ඡන්ද හැමදාම එක එක තියෙති ජනතාවලත් ප්‍රශ්නයක්. රටේ මුදලුත් නැස් වෙනවා. ඉතින් මේ ඔක්කොම එක දිනයක මේ ඡන්දේ පවත්වලා කරන්න තියෙනවා නම් මං හිතන්නේ ඡන්දදායකයන්ට බලපෑම අඩු වෙනවා. ඉතින් ඒක අපේක්ෂකයන්ටත් ලේසි. හැමදාම ඡන්ද කරන්න ගියා අපි දැක්ක පෞගේ පළාත් සභාව කඩින් කඩ තියෙන වෙලාවේ අපි විපක්ෂී හිටියේ වෙලාවේ අපිටත් ලොකු කරදර. මොකද හැම පළාත් සභාවටම අපි යන්න ඕනේ. ඉතින් අපිට තියෙන අවම පහසුකම්ුත් එක්ක අපි ගිහිල්ලා කොහොම හරි ගිහිල්ලා ඉඳලා මාසයක් විතර ඉඳලා මට මතක ඌ පළාත් සභාවේ දකුණේ තිබ්බාම නැගෙනහිර තිබ්බාම මේ හැම එකටම අපි ගියා. ඒ කියන්නේ අවුරුදු පුරාම මාසෙන් මාස අපි ඡන්ද වලට මුහුණ දුන්නේ. ඉතින් එවැනි තත්ත්වයක් නැතුව රටේ මම විශ්වාස කරනවා ඒ ඇවිල්ලා තියෙන යෝජනාව ඒ කියන්නේ එකට ඡන්ද තියෙන ජනාධිපති ඡන්දේ පළාත්සභ ඡන්දයි පළාත්සභ සියල්ලම එකතු වෙලා තියෙන ඡන්දේ එකට තියන්න පුළුවන් නම් ඒකත් හොඳ අත්දැකීමක් රටේ ජනතාවටත් අපිටත් රටේ මුදල් ඉතුරු කරගන්න. ඉතින් ඒ වගේම යෝජනාවක් ගෙනෙන්නේ නැත්තේ පාර්ලිමේන්තුවට හොඳ නෑ. ඒක ගැන කතා දැන් දැනට කතා කරගෙන යනවා ඒක. ඒ සම්බන්ධයෙන් මං හිතන්නේ ඒක ඉස්සර වෙන්නත් පුළුවන් ගොඩක් දෙනෙක් කැමති වුණොත්. දැන් මෙතුමා වුණා දැන් මෙතුමත් එක්ක මම කතා කරේ මෙතුමා කිව්වේ ඉතින් දෙක එකට තියනවා ඒත් හොඳයි කියලා. ඉතින් ඒක නරක නෑනේ. ඉතින් මම නෑ මන් දන්නේ නෑ ඒකේ ප්‍රායෝගික තත්ත්වය. ඡන්දයක් තියෙනවා නම් ක්‍රමයක් තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ. විශේෂයෙන්ම අවුලක් නැති ක්‍රමයක් හදන්න ඕනේ. විශේෂයෙන්ම අපි ඒක මතක් කරන්න ඕනේ. ඒ වගේම අපි රටක් හැටියට ගත්තාම අපිට කාරණා ගණනාවක් තියෙනවා රටේ ඉස්සරහට ක්‍රියාත්මක කරන්න රජයක් හැටියට. ඉතින් ලොකුම ප්‍රශ්නේ තමයි රටේ තියෙන ණයබර. ඒ ණයබරට ඔරොත්තු දෙන විදිහට අපි ඒ ගැන හිතලා අපි රටේ අනාගතය ගැන හිතලා කටයුතු කරනවා නම් ඒ සඳහා අවශ්‍ය පිළියමනුත් එක්ක අපි යන්න ඕනේ. දැන් මේ අවුරුද්දේ ඉඳලා අපිට ඒ තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා රටක් හැටියට. ඒ කියන්නේ මිලියන 5500ක් කියන්නේ බිලියන 5.5ක් ඇමරිකානු ඩොලර් මම කියන්නේ විශාල මුදලක්. මේ ණය සහ වාර්ෂික ගෙවන්න තියෙන මේ අවුරුද්ද. ඒ වගේම ලබන අවුරුද්දෙත් එහෙම තියෙනවා. ඉතින් එහෙම වුණාම තමයි අර බදු ප්‍රශ්න ඔක්කොම එන්නේ. ඉතින් මේවා අපිට වහගෙන අපිට කටයුතු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ජනතාවට මේවා පැහැදිලි කරන්න ඕනේ. ඒ කොහොම වුණත් අපි ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් මේ තත්ත්වයේ තුලත් අපි ලබා දීලා තියෙනවා. එක පැත්තකින් අත්තාම සහනාධාර දෙනකොට දැන් අපි සමෘද්ධි ප්‍රතිලාභේ 3 ගුණයකින් අපි වැඩි කරලා දීලා තියෙනවා. ඒ වගේම සමෘද්ධි ප්‍රතිලාභේ නොලැබිලා ඉන්න කණ්ඩායමක් තියෙනවා. දේශපාලන නොයෙකුත් හේතු මත දේශපාලන වශයෙන් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ අයට සාධාරණයක් ඉෂ්ට කරන්න මොකද මම විශ්වාස කරන විදිහට මේ සහනාධාර කියනවා පක්ෂපාත බේද බලලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවා දිය යුත්තේ සුදුස්සාටමයි. කවුරු හරි සුදුසු නැති කෙනෙක් එක්ක ගන්නවා නම් ඒකත් වරද්දක්. ඉතින් ඒ නිසා ඉදිරි කාලෙදී මේ දීර්ඝ කාලයක් මේ සහනාධාර ලැබිය යුතු කණ්ඩායමක් ඉන්නවා නම් නොලැබිලා ඒවා හොයලා බලලා අනිවාර්යයෙන්ම ලබා දෙන්න ඕනි කියන තැනට රජය ඇවිල්ලා තියෙනවා. මන්ත්‍රීතුමා සමානේ අපේ ජානක කුමර මන්ත්‍රීතුමා ජාතික ආණ්ඩුව සම්බන්ධව කතා කළා. ඔබතුමාගේ මතය පිළිබඳව විමසන්නට අවශ්‍යයි. ඔබතුමත් ජාතික ආණ්ඩුවට යා යුතුයි කියන ස්ථාවරය ඉන්නවද? නෑ මෙහෙමයි. දැන් රටේ දින අවශ්‍යතාවය අනුව පාර්ලිමේන්තු තුල තවත් පක්ෂ ගණනාවක් එකතු වෙනවා නම් රජය ගෙනියන්න රජයට සහයෝගය දෙන්න. ඉතින් එතෙන්දී මම කියන්නේ මෙහෙමයි. දැන් සභානායකතුමා ඒ යෝජනාව බාර දීලා තියෙනවා. ඉතින් එතකොට මම විශ්වාස කරන විදිහට පාර්ලිමේන්තුවේ දැන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් ගිහිල්ලා අපිට කටයුතු කරන්න බෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල ඉඳගෙන ඒ නීත්‍යානුකූල තත්ත්වය තුල කටයුතු කරන්න ඕනි කියන තැන මම ඉන්නවා. ඉතින් මෙතුමා කිව්වේ දැන් මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වෙනස් ආකාරයෙන් ගිහින් කරන්න පුළුවන්ද? මම හිතන්නේ එහෙම කරන්න පුළුවන් වෙයි කියලා. කවුද එහෙම විධිමත් සංවිධිත පක්ෂයක් තව ඉන්නේ ඔබතුමාලා සමග යන්න? නෑ මෙහෙම ඒක ඒ ගැන තාම සාකච්ඡා කරලා නෑ. දැන් යෝජනාව දීලා තියෙනවා. පක්ෂ ගණනාවක් තියෙනවානේ පාර්ලිමේන්තුවේ. පක්ෂ පිළිගත් පක්ෂ 6ක් තියෙනවානේ. ඉතින් ඒ නිසා කොයි එකද එකතු වෙන්නේ කියලා අපිත් එක්ක අපි මට්ටමට මේක සාකච්ඡා කරලා නැහැ. මන්ත්‍රීතුමාලත් එක්ක තාම සාකච්ඡා කරලා නැහැ. දැන්
යෝජනාව දීලා දින පහක් පාර්ලිමේන්තු දින පහක් ගියාමනේ මේක ගන්න පුළුවන්න්නේ. ඒ ගන්න පුළුවන්. එහෙම නැත්නම් නවත්තලා ඉස්සරහට ගන්න පුළුවන්. කොහොමද යෝජනාව දැන් දීලා තියෙනවා. ඉතින් අපිත් එක්ක මම හිතන්නේ ඊළඟ කණ්ඩායම් රැස්වීම වල එහෙම නැත්නම් පාර්ලිමේන්තු දිනේ පස්වෙනිද ආරම්භ කරාම අපිත් එක්ක සාකච්ඡා කරයි. මේ වෙනකොට ඒ ගැන සාකච්ඡා කළ නැහැ. නමුත් මට එක දෙයක් කියන්න පුළුවන්. අපි විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී කටයුතු කරන පක්ෂයක් හැටියටත් අපේ නායකතුමා ඇතුළු අපේ සියලුම දෙනා මම විශ්වාස කරනවා විවස්සාවෙන් පිට එහෙම නැත්නම් නීතියෙන් පිට කිසිම කාර්යයකට අපි සම්බන්ධ වෙන්නේ නැහැ. ඇයි ආපහු ජාතික ආණ්ඩුවකට යන්නේ? නැහැ. ඒකේ අවශ්‍යතාවයේ තියෙන පුළුවන් පක්ෂ ගණනාවක් එකතු වෙනවා නම් පක්ෂ වලින් ඉල්ලීමක් නැති අවස්ථාවක ඔබතුමාලා පක්ෂ ආරාධනා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇයි? අපි පක්ෂ වලින් ඉල්ලීමක් නැහැ කියලා අපි දැන් කියන්න බෑනේ. පක්ෂ ඉල්ලනවත් දන්නේ නැහැ නේ. දන්නේ නැහැ. නෑ නෑ නෑ. ප්‍රසිද්ධ සමාජයේ තෝරන ඉල්ලන්න නැහැ කියලා නෑනේ කොහොමද කවුරු වලින් ඉල්ලනවා නම් කතිකාවතක් එළියට නිර්මාණය වෙන්න නෙමෙයි පක්ෂ කියන ඒවා පාර්ලිමේන්තු තුල ඉන්න පක්ෂ වෙන්න එපා මේකෙන් කතා කරන්න. ඒතොර ඒ අය දැන් විශේෂයෙන් මේ වෙනකොට දීර්ඝ වශයෙන් පක්ෂ නායකයින් ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ඒ වගේම පහුගිය ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා සිද්ධියට විරුද්ධ ඒ කියන්නේ ඒ වෙච්චි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියට විරුද්ධව ගොඩනැගුණ සම්දානයක්. ඒ අවස්ථාවේ අපිට මන්ත්‍රීතුමාලා පාර්ලිමේන්තුවේ එක් අවස්ථාවක 123 දෙනෙක්ගේ සහාය ලැබුණා. මම කියන්නේ ඒ ඔක්කොම මේකට එකතු වෙනවා කියලා. නමුත් ඒ කණ්ඩායමෙන් කොටසක් ඒ කණ්ඩායම යම් ප්‍රමාණයක් 113 වැඩි ප්‍රමාණයක් එකතු වෙලා එනවා නම් ඉතින් ඒ ඉල්ලීමකට අපි අහුන්කම් දෙන්න වෙනවා. ඒ ඉල්ලීමකට අපි අහුන්කම් දෙන්න වෙනවා. හරි. ජීවිපේක. නෑ නරේන්ද්‍ර අපි ඒ ඉල්ලීමකට අහුන්කම් දෙන්න වෙනවා. හේතුව මොකද? එවැනි අවස්ථාවක ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්න රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න එකතු වෙදු කණ්ඩායම ගැන අපි හිතන්න වෙනවා. ඉතින් ඒ හින්දා ඒ අයගේ ඉල්ලීමක් තියෙනවා නේද? දෙමළ ජාතික සන්ධානයේ උනත් ඔබතුමාලා නෑ මම පාර්ලිමේන්තුවේ තියෙන පක්ෂ මොකද්ද සිංහල දෙමළද මුස්ලිම්ද කියලා එකක් නෑ. දෙමළ ජාතික සන්ධානයේ മന്ത്രി කෙනෙකුට මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ වෙලාවේ ඇමතිකම් දුන්නා දින මේ 52 ඇතුළත. නෑ අපි දැන් එපා කියලා නෑ 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 ඔබතුමා නෙමෙයි මම මෙයා මෙතුමා අහපු එක මම කිව්වේ. ඒක ඒ හින්දා මම විශ්වාස කරන විදිහට පාර්ලිමේන්තුව තුල ඉන්න මන්ත්‍රීව 225 දෙනා ගැන අපිට විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒ අය දෙමළද සිංහලද මුස්ලිම් කියලා වෙන් කරලා අපි කතා කරන්නේ මම හිතන්නේ සුදුසු නෑ. අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට ඒ ගැන කතා කරා. ඔව් පිළිබඳව චෝදනාවක් කළුණා ඔබතුමාට අර ඔවුන්ගේ කොන්දේසි වලට යටත්ව කඩේ. නෑ 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 නෑ. ඒ චෝදනාව තවත් වැඩි වෙනවා. නෑ අපි දැක්කා. නෑ මේ වෙලාවක් නෑ. අද වික්නේසන් කියනවා මේ බොරුවක් කරන්නේ. එතුමා කියනවා නෑ පැහැදිලිවම අඩු කියන්නේ පැහැදිලිවම රටක් මේක මේ බොරුවක් මිනිස්සු රවට්ටන්න හදන්නේ ඒකිය කියන දේ නෙමෙයි මේකේ තියෙන්නේ කියලා. ඔව් නරේන්ද්‍ර මෙහෙමයි. දැන් අපි දැන් වෙනම සාකච්ඡාවක් අපිට ගන්න වෙනවා විවස්සාව සම්බන්ධයෙන් කතා කරනවා. මොකද තාම කෙටුප්පතක් සකස් කරලා ඉදිරිපත් කළාත් නෑ. ඒක ඒක අපි මනක්කල්පිත තත්ත්වයන්නේ දැන් ඔය කතා කරන. ඉතින් ඒක ගැන මම කතා කරන්න කැමති වෙන්නේ නෑ. නමුත් දැන් මේක අර ජාතික ආණ්ඩු සංගමේ යෝජනාවක් ඇවිල්ලා තියෙන හින්දා ඒ ගැන මම මේ කතා කරේ. ඉතින් ඒකෙදි මම පැහැදිලිවම කියන්න ඕනි දින 51 තුල ඕනම මන්ත්‍රී කෙනෙක් එකතු වුණා නම් ඒ කණ්ඩායම එකතු කරගන්න ලෑස්ති වුණා 113 හදාගන්න. එහෙම නැත්නම් බහුතරය හදාගන්න. ඉතින් ඒ නිසා මොකද එක්කෙනෙක්ට අර නියෝජ්‍ය අමාත්‍යකම දුන්නානේ. ඉතින් ඒ නිසා වර්ග කරන්න මම කැමති නැහැ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමල්ලා. ඉතින් ඒ නිසා අපි ඒ අපිට සහය දුන්න 123 දෙනාගෙන් කණ්ඩායමෙන් කවුරු හරි එකතුලා එනවා නම් ඒ පක්ෂ හැටියට ඒ කටේ සම්බන්ධ වෙනවා නම් මේ ව්‍යවස්ථාවට අනුකූලව නීති පාර්ලිමේන්තුව තුල ඒ තියෙන ක්‍රමවේදය අනුව තමයි ඒ කටයුතු සිද්ධ වෙන්නේ. ඒ ගැන මට මතක් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම අන්ත චූටි ප්‍රශ්නයක් අහන සම්බන්ධීකරණ කමිටු රැස්වීම තියන්නේ නැහැ. දැන් ඇව්වහන් කියන සම්බන්ධීකරණ කමිටු වලට සභාපතිවරු පත් කළා නැහැ කියලා. එතකොට මේ පෞද්ගලසාර රද්ද ප්‍රදේශයක තිබ්බා ඒක. ඒ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තිබ්බා. දැන් හරි. දැන් සම්බන්ධීකරණ කමිටුව තියෙනවා. දැන් ඒ ප්‍රශ්නේ විසඳලා තියෙනවා. දැන් තියෙන්නේ මොකද ඉස්සලා තිබ්බේ අපි යහපාලන එකතු වෙලා හදපු ආණ්ඩුවක්. ඔව්. දැන් අපේ තියෙන්නේ අපි එක්සත් ජාතික පෙරමුණත් එක්ක තියෙන ආණ්ඩුවක්. ඒ නිසා සම්බන්ධීකරණ කමිටු රැස්වීම වල ඉස්සලා අපි සභාපතිතුරු සමසභාපතිතුරු කියලා දෙන්නේත් දාලා තිබුණා. ඔව්. දැන් ඒකේ ජනාධිපතිතුමා එතුමාගේ කණ්ඩායම අයින් කරගෙන තිනවා. එතුමාම ලියුමක් කියවලා දිසික්ලේ කරනවා. අවසන් මිනිත්තුම. ඉතින් ඒ නිසා දැන් මේ වෙනකොට අපි අපේ අමාත්‍යංශයෙන් අපේ අමාත්‍ය වජිරාභිවදනතු අපේ අමාත්‍යංශ ලේකම්තුමා මේ වෙනකොට චක්ලේකන නිකුත් කරලා තිනවා සම්බන්ධීකරණ කමිටු වලට එක සභාපතිවරයා ගැනි ඒ කියන්නේ සමසභාපතිවරු නැහැ සභාපතිවරු එක්කෙනා ගැන දිස්ත්‍රික්කේ වටත් ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සම්බන්ධීකරණ කමිටු වල ඒක දැන් විසඳෙනවා. ඔව් එනම්තෝ මෙහෙමයි සම්බන්ධීකරණ කමිටුවට 2015 ඉස්සෙල්ලා හිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමයි සභාපති දුවෝ. දැන් ප්‍රාදේශ සභාවකවත් නැති අය තමයි සම්බන්ධීකරණ කමිටුවේ කිසිම නිලයක් නැති ඒගොල්ලෝ ඉන්නේ. හැබැයි එදා ජනාධිපතිතුමාගේ අස්සනෙන් ආපු නිසා මොකුත් නැහැ. දැන් තමුන්නාන්සර ඇමතිවරුන්ගේ අස්සනෙන් එවනොണ്ട හදනවද නැහැ සංවිධායක වරු අපු නෑ නෑ නෑ. ඇත්තටම ඔබතුමා කියපු කාරණේ ඇත්ත. ඒ වෙලාවේ ජනාධිපතිතුමාගේ පාර්ශවයේ සමසභාවේ පත් කරන්න ඕන නිසා තමයි ඒක සිද්ධ වුනේ. මොකද එතුමාගේ മന്ത്രി සංඛ්‍යාව එච්චර හිටපු නැති නිසා. නමුත් අද දැන් අර පහුගිය ක්‍රමයටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කරන ආණ්ඩු පක්ෂයේ අය දැන් පත් කරන්නේ. ඒ හින්දා කිසි ගැටලුවක් එන්නේ නැහැ. නව චක්‍රලේකේ තියෙන එක නෑ. නෑ ඒක ඒක හරි. ඒක ඇත්ත. මම පිළිගන්නවා. කාලය අවසානයි. පොඩි වෙලාවක් දෙන්න. අපි දෙන්නේ නැත්තේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නැති මොහොකවත් නැති එක්කෙනෙක් කියලා ඉඳගෙන ඉන්න එකට මම යන්නේ නැහැ. මම මන්ත්‍රීවරේ. මම ජනතාවෙන් පත්. ඒක නිසා අපි ගියේ නැහැ. දැන් අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ පත් කරනවා යනවා. දැන් අපි ඒක නිවැරදි වෙලා දැන් චක්ලේගෙන ගිහිල්ලා. ඉතින් ඒ වගේම මම මතක් කරන්න ඕනි අපේ රජය අර මං ගම්පෙරළිය ගැන කතා කරා වගේම අපි රජයේ සේවකයන්ගේ වැටුප් අපි වැඩි කරලා තියෙනවා විශාල ප්‍රමාණකින්. ඒ කියන්නේ 2015 ලැබුණු 14,371 කාර්යාලකාරී සේවකයන්ගේ දැන් 2019 මේ වෙනකොට 26,675ක් එයාලා මූලික වැටුප් හැටියට ලබනවා. ඒ වගේම ලබන අවුරුද්දේනකොට තවත් ගාණක් වැඩි වෙනවා. ඒ කියන්නේ හැම වර්ෂයකම රුපියල් 3,075 ගන්න වැඩි වෙන විදිහට තමයි මේ වැටුප් අපි හදලා තියෙන්නේ. ඒ වගේම දැන් විශේෂඥ වෛද්‍යවරයෙක් ගත්තනම් මම කියලා කියනවා අපි 2015 තිබුණේ 42,390යි. දැන් 2019 වෙනකොට 78,878ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ 2020 වෙනකොට අපි මේ අවුරුදු 5 තුල සෑම අවුරුද්දකම පඩියට එකතු වෙනා වගේම අර 10-10 කතාව නෙමෙයි ඇත්තම தත්ත්වේ මූලික තමන් ලැබපු වැටුප වාගේ දෙගුණයක් මේ අවුරුදු 5 ඇතුළත රජයේ සේවකයන්ගේ වැටුප වැඩි කරන විදිහ තමයි අපි මේ වැටුප ක්‍රමවේද සකස් කරලා තියෙන්නේ. නැත්නම් දැන් වැටුප වැඩි වුණා කියලා මේ අර එල්ලුවා කියන එක එකතු කරාට අතට සල්ලි හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ ගිය අවුරුද්දේ හම්බුණා නම් රුපියල් 10,000 මේ අවුරුද්දේ 10,000ම තමයි හම්බෙන්නේ. මේක ඒ කියන්නේ වෙන අර එල්ලලා කියලා හරි සල්ලි හම්බුණානේ. හැබැයි ඔය වැටුප් වැඩිවීම කියන එක අතට සල්ලි එනකොට අර ගානම තමයි එන්නේ. නෑ නෑ දැන් ඉලිමක් නෙමෙයි. මේකේ පැහැදිලිම තියෙනවා ඕන වෙන වෙලාවක කතා කරමු. ඉස්සර දීමනාවක් දීපු එක වැටුපට එකතු කරනවා. නෑ 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 10,000 දීමනාව විතර නෙමෙයි. දැන් අපි හදලා තියෙන ක්‍රමවේදය තුල දැන් අපි හරියට මේක වෙන වෙනම සාකච්ඡා කරමු වෙලාව මදි. අපි 2015 තිබුණ වැටුප තියෙනවානේ 14,375 කාර්යාලකාරී සහායකයෙකුට. දැන් ඒක 2019 වල 26,675ක් වෙලා තියෙන මූලික වැටුප. එතකොට ඒක 2020 වෙනකොට 29,000 වෙනවා. හරියටම දෙගුණයක් වෙන මේ අවුරුදු පහක. මූලික වැටුප පමණක්. මූලික වැටුප විතරක්. මේකට අතිකාල අරමේ එකතු වෙනවා මේ ඔක්කොම වැඩි වෙලා තියෙනවා. දැන් එතකොට අර 2500 3000 ඒකෙන් මං වේ අර දීමනා දීපු ටික තමයි ඔය අරකට ආපහු දාන්නේ. ඒ දානකොට අතට එන්නේ අර ගානම තමයි. 10,000 නෙමෙයි මන්තිතුමා. දැන් අපි හදලා දින ක්‍රමයේ අලුත් මේ ක්‍රමයේ අලුත් ක්‍රමයේ යටතේ අවුරුදු 5 යනකොට තමන්ගේ ඒ 5 කාලයේ සීමාව තුළ ඒ ලැබපු මූලික වැටුප දෙගුණයක් වෙනවා. ඉතින් ඒක තමයි දැන් විශේෂඥ වෛද්‍යවරයෙක් ගත්ත දෙගුණටත් වැඩි වැඩි වෙනවා. 42,000 88,000 වෙනවා. ඉතින් ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. දැන් මම කිව්වේ දැන් මගේ අතට පඩියක් එනවා නම් ඒ ගානම තමයි එන්නේ. ඒ කියන්නේ මෙහෙන් එල්ලලා තිබුණත් එකයි ඒක වෙන්නේ ඒගොල්ලෝ ඕටි කරනකොට පොඩි ගානක් වැඩි වෙනවා. විස්ත්‍රාම් මෙටපොට විතරයි යෝග බලපාන්නේ. එදින් එදා ජීවිතේට මම අද ඇහුවා මේ පඩි කාගවත් එහෙම තිබුණාද කියලා. ඒ ඔතමගෙන් 2015 10,000ක් ගත්තා නම් කවුරු හරි මූලික වැටුප විදිහට ඔව් එයාට දැන් 20,000 හම්බුණත් ඉස්සෙල්ලත් ඒක හම්බුණා අර එක එක දීමන වලින් ගෙවපු ඒවා. ඒතකොට මේක මූලික වැටුපට එකතු කරලා තියෙනවා. නෑ නෑ මේකේ වාසි ගොඩක් තියෙනවා. මේක එක පැත්තකින් අතිකාල දීමනා දැන් මාරායගේ පැලට ගෙවපු ගාන 3-4 ගුණයක වැඩි වෙනවා. ඒ වගේම මේ ගමන් වියදම් මේ හැම එකම වැඩි වෙනවා. හැම එකම වැඩි වෙනවා. ඒක වැඩි වෙනවා. මම කියන්නේ ඔය 2500ම පඩියට එහෙම එකතු වෙන්නේ නෑ. කොහොම හරි වැඩිවීමක් තිබෙනවා. වැඩිවීමක් කියන්නේ අර හම්බෙච්ච එක වැටුපට එක් අහු කරලා දෙනවා. එතකොට අර අතිකාල ඒවෙන් විතරයි වැඩි වෙන්නේ. හොඳයි මන්ත්‍රීතුමා අපි මේ සියලු කාරණාවලට මේ විවෘත මතවාද වලට අවකාශය සලසා දිය යුතුයි. නමුත් ඒ සඳහා තියෙන කාලය දැන් අවසන්යි. ඒ නිසා ද රතවිර කාලින් දේශපාලන සංවාද සංග්‍රහයේ සමාප්තියට පත් කරන්න අපට සිද්ධ වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ සහ රජයේ වෙනුවෙන් සහභාගී වූයේ රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුමල මහතා. එක්සත් ජනතා නිදහස් සංධානයේ වෙනුවෙන් සහභාගී වූවා පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුමර මහතා. ඔබතුමන් දෙපළටම අපේ ස්තුතියත් සාර්ණ වාහිනිය වෙනුවෙන් පිරිනමනවා. රතුවිල කාලින් දේශපාලන සංවාද සංග්‍රහයට අද සිකුරාදා රාත්‍රියේදී සහභාගී වීම වෙනුවෙන් එමනම් අදට අප රතුවිරෙන් සමගන්නවා. සතිය පුරාවට සිද්ධ වන දේශපාලන සංසිද්ධීන් පිළිබඳව සමාලෝචනය කරන්නට සාකච්ඡා කරන්නට එළඹෙන සතියේදී යලිත් මුණගැසෙන සූදානම්. ඔබට සුභ රාත්‍රියක්.